ගාඩලෝ ප්‍රෙස යනු ආධාර වශයෙන් ලැබෙන ද්‍රව්‍යවල තත්ත්වය පරීක්ෂා කරන තැනැත්තියකි. ටෙක්සාස් ගාලන්හි ජීවත් වන ඇය ළඟම පිහිටි රිචඩ්සන්වල ආයතනයක සේවය කරයි. මහජනතාව විසින් ලබා දෙන ආධාරවල තත්ත්වය පරීක්ෂා කර ඒවායින් සුදුසු ඒවා තෝරාදීම ඔවුන්ගේ කාර්යයි. මෙසේ එකතු වන විශාල රෙදිගොඩවල් අතරට වී ඒවා එකිනෙක පරීක්ෂා කිරීමට ප්‍රෙස දිනපතා ආයතනයට වාර්තා කරනවා. නමුත් 2017 වසරේ එක්තරා දිනක ඇයගේ රැකියා ජීවිතයේ අපූර්තම දිනය උදා වුණා. ඇය පරිත්‍යාග වශයෙන් ලැබුණු ඇඳුම් තොගයක් පරීක්ෂා කරමින් සිටියා. එහිදී ඇඳුමක සෑම අඟලක්ම සෝදිසි කර ඒවා නැවත විකිණිය හැකි තත්ත්වයේ පවතී දැයි ඇය සොයා බැලිය යුතුයි. එවිට හමුවුණු කබායක් සෝදිසි කරන විට එක් සාක්කුවක් පිරෙන්නටම මුදල් තිබිණි. එසේම මුදල් පිර වූ ලියුම් කවර හතරක්ද ඇයට හමු විය. මේ දුටු රෙස වහාම ආයතනයේ කළමනාකරු හමු වී එය දැනුම් දුන්නා. පසුව ඔහුද එම ලියුම් කවර පරීක්ෂා කර බැලුවේ මෙය සැබෑවක්දයි බලා ගැනීමට. කෙසේ නමුත් එවැනි විශාල මුදලක් මෙසේ අහිමි වූයේ කාටදැයි සොයා බැලීමට ඔහු තීරණය කළා. ඒ අනුව ඇඳුම් පරිත්‍යාග කළ අයගේ ලැයිස්තුව පරීක්ෂා කර බලන විට අයිතිකරු සොයා ගැනීමට හැකි වුණා. ඒ වයස අවුරුදු 78ක් වන ෂෙරි නම් කාන්තාවක්. ඇගේ සැමියාගේ අභාවයෙන් පසු ඔහුගේ ඇඳුම් පරිත්‍යාග කළ නමුත් මේ වන විට ඇය සිටියේ මුදල් අතින් අඩුපාඩු ඇතිවයි. එම නිසා කබායේ තිබී හමු වූ ඩොලර් 17,000 ඇයට සහනයක් ලබා දුන් අතර ඇය විසින් ඒවා සොයාගත් රෙසර්ට ඩොලර් 1,000ක තෑග්ගක්ද ලබා දුන්නාය. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.